ඉතාම බරපතල රෝගයක්. මඤ්ඤකව ගාවට විශාල තර්ජනයක් ඇති වෙනවා මේ නිසා. මේ රෝගය වැළඳුණාට පස්සේ හොඳ කරන්න බෑ. මොකද්ද මේ වෛරස් එක? මේ වෛරස් එකට අපි කියනවා මඤ්ඤොක්ක වගාවේ පත්‍ර විචිත්‍ර වෛරසය කියලා. මේ වෛරසය මඤ්ඤොක්ක ගහට ඇතුළු වුණාට පස්සේ ගහ පුරාම මේක ව්‍යාප්ත වෙලා මඤ්ඤොක්ක පත්‍රවල ප්‍රමාණය අඩු කරනවා. පත්‍ර කුඩා කරනවා, පත්‍ර ඇඹරෙනවා, සිහින් වෙනවා. ඒ වගේම කහපාට පුල්ලි ඇති වෙනවා පත්‍රවල. ඒ වගේම සමහර කොටස් මැරුණු ස්වභාවයක් පත්‍රවල දකින්න ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රභාසංශ්ලේෂණයේ ආහාර නිෂ්පාදනය මඤ්ඤොක්ක වගාවේ අඩු කරනවා. ඒ වගේම මේ ගහේ ශක්තිය ධීරිය අඩු කරනවා මේ වෛරසයෙන්. ඒ වගේම ඒකේ ප්‍රතිඵලයක් ඇටිට මඤ්ඤොක්ක අලස්සන හුඟක් අඩු කරනවා. ඇත්තටම මඤ්ඤොක්ක වගාවට ප්‍රශ්නයක් තියෙවිද? මේක ඉතාම බරපතල රෝගයක්. මඤ්ඤොක්ක වගාවට විශාල තර්ජනයක් ඇති වෙනවා මේ නිසා. මේ මඤ්ඤොක්ක ගහකට මේ රෝගය වැළඳුණාට පස්සේ නැවත ඒක නිරෝගී ගහක් බවට පත් කරන්න බෑ. ඒක හොඳ කරන්න බෑ. ඒ නිසා ඒක අපිට විනාශ කරන්න සිදු වෙනවා. ඒ වගේම මේක ඉතාම වේගෙන් පැතිරීගෙන යන රට පුරාම දැනට කලුතර දිස්ත්‍රික්කෙනුත් මොනරාගල දිස්ත්‍රික්කෙනුත් මේ රෝගය වාර්තා වෙනවා විශාල වශයෙන්. මේක නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි නිසා ඒ වගේම මේක දඬු කැබලි මගින් මේ ආසාදිත ගස්වල කොටස් නැවත සිටුවීමෙන් නැවත නැවත රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ වගේම සුදු මැස්සා ඩෙමිසියා ටැබැසි කියන මේ සුදු මැස්සන් යුෂුරා බීලා රෝගී ගස්වලින් නිරෝගී ගස්වලින් නැවත යුෂුරා බීම නිසා මේ රෝගය ව්‍යාප්ත වෙනවා. ඉතින් මේ ක්‍රම දෙකටම මේ රෝගය ව්‍යාප්ත වෙනු ඉතාම වේගෙන්. රට පුරාම මේ මඤ්ඤොක්ක වගාවේ මේ රෝගය පැතිරීම නිසා මඤ්ඤොක්ක අසන ඉතාමත්ම බරපතල ලෙස අඩු වෙන්න පුළුවන්. ඉතින් ලොකු තර්ජනයක් වෙනවා. සියලුම ගස්වලට මේ රෝගය හැදුනොත් මඤ්ඤොක්ක වගාව අපිට කරන්න බැරි වෙන කොහොමවත්. කොහොමද මේ වෛරසය බෝ වෙන්නේ? මෙම රෝගය බෝ වෙන්න පුළුවන් ක්‍රම ප්‍රධාන වශයෙන් තුනක් පමණ තියෙනවා. ප්‍රධාන කාරණය තමයි දඬු කැබලි මගින්. ආසාදිත මඤ්ඤොක්ක දඬු කැබලි නැවත සිටුවීමෙන් මේ රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ වගේම බෙමිසියා ටැබැසි කියන සුදු මැස්සන් රෝගී ශාකවලින් විදලා යුසුරා බීලා ඒ වගේම නිරෝගී ශාකවලින් විද යුසුරා බීවම ඔවුන් මගිනුත් මේක ව්‍යාප්ත වෙනවා. ඒ වගේම අපි යාන්ත්‍රිකවත් මේක බෝ වෙන්න පුළුවන්. අපි රෝගී කොටස් කපන පිහියකින් ඒ අවස්ථාවේදීම නිරෝගී ශාක කපාදු කරොත් ඒ අනුවත් බෝ වෙන්න පුළුවන්. මේක බලක් ගන්න පුළුවන්. මේක පාලනය කිරීම සඳහා ක්‍රම කීපයක් තියෙනවා. ඒන් ඉතාමත්ම වැදගත්ම කාරණේ වෙන්නේ ආසාදිත කොටස් නිවැරදිව හඳුනා ගැනීම, ආසාදිත ශාක නිවැරදිව හඳුනා ගැනීම සහ මුළු ප්‍රදේශයේම සියලුම ගොවීන් එකමුතුව මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා නම් මඤ්ඤොක්ක වගාවේ ඒ සියලුම ශාක උගුල්ලලා වේලෙන් නැරලා පුළුස්සාදාමා විනාශ කළ යුතුයි. ඒක තමයි ප්‍රධානතම උපක්‍රමය. සමහර වල් ශාක වලට මේ රෝගය වැළඳෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් වොත් වල් රබර්, කුපමේනිය, ඒ වගේම ක්‍රෝටන්, මේ එරඬු, අන්න ඒ වගේ ශාකවලට, ඒ කියන්නේ යුෆෝබියේසියේ කුලයේ මඤ්ඤොක්ක අයිති වෙන කුලයේ ශාකවලට සමහර වෙලාවට මේක හදිසියෙන් අපිට දක්නට ලැබෙනවා. එහෙම වුණොත් එවැනි ශාක ගලවා වියලා විනාශ කළ යුතුයි. ගිනි තබා විනාශ කළ යුතුයි. තව කාරණයක් තියෙනවා, නිරෝගී රෝපණ ද්‍රව්‍ය පාවිච්චි කරන එක. ඒ කියන්නේ මේ රෝගය නොමැති ස්ථානවලින් ඒ නොමැති ශාක වලින් මේ අපි දඬු කොටස් අරගෙන ඒවා වගාවේ වගාව සඳහා යොදා ගැනීම. රෝගී ශාකවල දඬු කොටස් යොදා ගැනීමෙන් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමයි සිදු වෙන්නේ. ඊළඟට තවත් කාරණයක් තියෙනවා, වගාව ආවරණය කිරීම. මුල සිටම වගා කරන්නත් කලින් සිටම වගාව ආවරණය කිරීම. මේක ස්වභාවික ශාක ආවරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වගාවක්, බඩිරිඟු මෑකරල් වගේ බඩිරිඟු වගේ ඒ වගේ වෙනත් වගා ආවරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙසෙල් පරණ්ඩල්
පොල්ලතු වගේ ස්වභාවික දෙකින් හදපු ආවරණයක් වෙන්න පුළුවන් වගාව ආවරණය කිරීම අපිට පුළුවන් මේ සුදු මැස්සා එන එකට බාධා කරන්න. ඊළඟට තවත් කාරණයක් තියෙනවා වගාව තනිකරම මඤ්ඤොක්ක දානෝ වගා කරනව වෙනුවට ඒ අතරමැදින් මේ බඩිරිඟු මෑකරල් දඹල වගේ ඒ වගේ මේ මේ වගා තීරු අතරින් පතර වගාවේ මිශ්‍ර වගාවක් විදියට වගා කිරීමෙන් අපිට පුළුවන් මේ රෝගයේ පැතිරීම තවදුරටත් පාලනය කරගන්න. ඊළඟට තව කාරණයක් තමයි නිර්දේශිත පොහොර මිශ්‍රණය පමණක් මඤ්ඤොක්ක වගාව සඳහා නිර්දේශිත පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන ලද පොහොර ප්‍රමාණයන් පමණක් මඤ්ඤොක්ක වගාව සඳහා යොදා ගැනීම පොහොර වැඩිපුර දැමීම සුදුසු නෑ. ඒ වගේම පොහොර ඉතාමත්ම අඩු කරන එකත් සුදුසු නෑ. ඊළඟට කාබනික පොහොර පසට මිශ්‍ර කිරීමත් ඉතාම වැදගත් වෙනවා වගාවට කලින්. ඒ මගින් අපිට පුළුවන් හොඳ ශක්තිමත් දිරිමත් මඤ්ඤොක්ක වගාවක් ලබා ගන්න. ඒ තුලින් අස්වැන අඩු වීම අපිට හුඟක් පාලනය කර ගන්න පුළුවන්. ඊළඟට මේ සුදු මැස්සා පාලනය කිරීම සඳහා තවත් අපිට කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන් පැල වගාවේදී සවස් කාලයට වර්ෂාවක් මෙන් ජලය ඉසීම සවස් කාලයට. ඒ මගින් මේ සුදු මැස්සාගේ ක්‍රියාකාරීත්වය පාලනය කර ගන්න පුළුවන්. ඒ වගේම පැල අවස්ථාවේදී අපිට පුළුවන් අත්‍යවශ්‍ය නම් කොහොඹ ඇට වලින් සාදාගත් කෘමිනාශක කොහොඹ ඇට ග්‍රෑම් 40ක් ජලය ලීටරයකට දියර සබන් මිලිලීටර 3ක් සමග මිශ්‍ර කරලා අඹරලා සාදාගත් කෘමිනාශක ද්‍රාවණයක් ඉසීම සිදු කරන්න පුළුවන් සුදු මැස්සාගේ පැමිණීම වැළැක්වීම සඳහා. මීට අමතරව දිගින් දිගටම මඤ්ඤොක්කා වගා කරනවා වෙනුවට භෝග මාරු කිරීමත් මේ සඳහා මේ පාලනය කිරීම සඳහා උපකාරයක් වෙනවා. මීට අමතරව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් නිපදවල තියෙනවා මේ වන විට මෙම රෝගයට සෑහෙන දුරට ප්‍රතිරෝධීතාවයක් තියෙන මඤ්ඤොක්කා වර්ගයක්. විශාල වශයෙන් මඤ්ඤොක්කා වගා කරන ස්ථාන ප්‍රදේශවලට ගොවි ජනතාවට මේ රෝගයේ පවතින ස්ථානවලට අපිට එම මඤ්ඤොක්කා ගොවීන් අතර ප්‍රචලිත කිරීම සඳහා ලබා දීමේ හැකියාව තියෙනවා. ඔබට පුළුවන් උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් එම මඤ්ඤොක්කා භෝ කර ගැනීම සඳහා ලබා ගැනීමට පුළුවන්. මේක පාලනය කරගන්න තවත් උපක්‍රම තියෙනවා. දැන් අපි මඤ්ඤොක්කා පැල වගාවක් නිරෝගී රෝපණ ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ පැල වගාවක් පවත්වාගෙන යනකොට මේ රෝගය තැනින් තැන ඉස්මතු වුව හොත් එවැනි පැල වහාම උගුල්ලා විනාශ කළ යුතුයි. ඒ වගේම වටපිටාවේ ස්වභාවිකව වැඩෙන ශාක සහ ස්වභාවික පරිසර තත්ත්වය ආරක්ෂා කර ගැනීමෙන් අපිට පුළුවන් මේ සුදු මැස්සන්ගේ ස්වභාවික සතුරන් ජෛව පාලනය ආරක්ෂා කරගන්න. ඒකත් වැදගත් වෙනවා මේ 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 රෝගය පාලනය කර ගැනීම සඳහා. අවසාන වශයෙන් කියන්න දෙන පණිවිඩය කුමක්ද? හඳුනා ගැනීම ඉතාම වැදගත්. කලින්ම තමන්ගේ වගාවට මේක එන අවස්ථාවේදීම කලින්ම මේ රෝගය හඳුනා ගැනීම ඉතාම වැදගත්. පත්‍ර සිහින්වීම, ඇඹරීම, කහපැහැති පුල්ලි වැටීම, සමහර කොටස් මිය යාම, පත්‍ර ක්ෂේත්‍රඵලයේ අඩුවීම ආදී ලක්ෂණවලි. එවැනි වගාවන් දුටු විගස ඒවා වහාම ගලවා වියලීමට හැර විනාශ කළ යුතුයි. නැත්නම් මුළු පළාතෙම හැම තැනම මේ මඤ්ඤොක්ක වගාවට මේ රෝගය ව්‍යාප්ත වෙන නිසා. ඒ වගේම නිරෝගී රෝපණ ද්‍රව්‍ය වලින් අලුත් වගාව ඇති කරගැනීම. මේ කරුණු තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ.